ආයුබෝවන් ඉන්දියාව කියන්නේ ලෝකයේ තියෙන විශාලම රටවල් වලින් එකක් වගේම සංස්කෘතීන් විශාල ප්‍රමාණයකින් යුක්ත රටක්. ඉතින් අද අපි තීරණය කළා ඉන්දියාවටම විශේෂිත වුණු ටිකක් අමුතු විදිහේ කරුණු 10ක් පිළිබඳව ඔබව දැනුවත් කරන්න. අංක 1 දල වශයෙන් තැපැල් කන්තෝරු 150,000ක් විතර තියෙන ඉන්දියාව තමයි ලෝකයේ විශාලතම තැපැල් සේවා ජාලයට හිමිකම් කියන්නේ. ඒ වගේම ශ්‍රී නගර ප්‍රදේශයේ තියෙන ඩාල් නමින් හඳුන්වන විලේ පාවෙන තැපැල් කන්තෝරුවකුත් තියෙනවා. අංක 2 කුම්භ මේලා නමින් හඳුන්වන උත්සවය සඳහා 2011 අවුරුද්දේදී මිනිසුන් මිලියන 75ක් විතර සහභාගී වෙලා තියෙනවා. 2013 අවුරුද්දේදී මිනිසුන් මිලියන 100ක් විතර සහභාගී වුණ මේ උත්සවය තමයි එකවර මිනිසුන් විශාලම ප්‍රමාණයක් රැස්වන ලොව දෙවැන්තම උත්සවය වෙන්නේ. අංක 3 සාමාන්‍යයෙන් තෙතමනේ අධිකව තියෙන ප්‍රදේශවල මිනිසුන් අඩුවෙන් වාසය කළත් ඉන්දියාවේ තියෙන මෞසින් රාම් සහ චෙරපුංජි කියන ගම්මාන දෙකේ මිනිසු විශාල ප්‍රමාණයක් වාසය කරනවා. වාර්ෂිකව අඟල් 467ක පමණ වර්ෂාපතනයක් ලැබෙන මේ ගම්මාන දෙකේ තෙතමනේ මොනතරම් අධිකද කියලා පොඩ්ඩක් හිතලා බලන්න. අංක 4 ලෝකයේට ෂැම්පු හඳුන්වලා දුන්නේ ඉන්දියාව කියලා ඔයා දන්නවද? මුලින්ම ඔවුන් මේ ෂැම්පු හදලා තියෙන්නේ ස්වභාවික අමුද්‍රව්‍ය යොදාගෙනයි. චම්පු කියන සංස්කෘත වචනේ තමයි අන්තිමට ෂැම්පු වුනේ. සංස්කෘත භාෂාවෙන් චම්පු කියන එකේ තේරුම වෙන්නේ සම්භාහණය කිරීම යන්නයි. අංක 5 ඉන්දියාවේ පළවෙනි ජනාධිපතිතුමා අරගෙන තියෙන්නේ ඔහුගේ පඩියෙන් භාගයක් විතරයි. ඊට වඩා මුදල් තමන්ට අනවශ්‍ය බව තමයි ඔහු කියලා තියෙන්නේ. අවුරුදු 12ක් දුර කාලයේ හිටපු එතුමා අවසන් වසර කිහිපය තුල වැටුපෙන් 125ක් පමණ අරගත්තා කිව්වොත් ඔයා විශ්වාස කරනවද? අංක 6 ඉන්දියාව කියන්නේ අලියතුන්ට රාජකීය විදියට සලකන රටක්. ඒ වගේම අලියතුන්ට ගොඩක් ආදරය කරන ඉන්දියානුවන් ඔවුන් වෙනුවෙන්ම සම්භාන මධ්‍යස්ථානයක් හදලා තියෙනවා. පුන්නතෝර් කොට්ටා කියන ප්‍රදේශයේ තියෙන මේ සම්භාන මධ්‍යස්ථානයේදී අලියතුන්ට සම්භාන ස්ථානයේ වගේම ඇතිතරම් කෑම බීමත් ලබා දෙනවා. අංක 7 දේවන්ති මුලින්ම හොයාගත් රට විදිහට සැලකෙන ඉන්දියාවයි. බුද්ධ වර්ෂ 400ක් පමණ ඈත අතීතයේදී ගන්තර් සහ ක්‍රිෂ්ණා කියන ප්‍රදේශවල තමයි මුල්වරට දේවන්ති හමු වෙලා තියෙන්නේ. ඒ වගේම 18 වෙනි සියවසේදී බ්‍රසීලියෙන් දේවන්ති හොයාගන්න කල්ම ඉන්දියාව දේවන්ති කර්මාන්තයේ යෙදුණු එකම රට විදිහටත් හඳුන්වන්න පුළුවන්. අංක 8 ඉන්දියාවේ ගර් කියන කැලෑවේ මහන්ඩ් බර්දාස් දර්ශන්දාස් නමින් හඳුන්වන පුද්ගලෙක් ජීවත් වෙනවා. ඔහු පමණක් ජීවත් වන මේ කැලේ ඔහු වෙනුවෙන්ම ඉන්දියා රජය විසින් 2004 අවුරුද්දේ ඉඳන් ඔහුගේ නිවස ඉදිරිපිට ඡන්ද මධ්‍යස්ථානයක් සකස් කරනවා. ඡන්ද පෙට්ටියට වැටෙන්නේ ඔහුගේ ඡන්දය පමණක් වීම තමයි විශේෂම කාරණාව වෙන්නේ. අංක 9 මේක තමයි අපි ඉදිරිපත් කරන අවසන් කරුණ වෙන්නේ. ශාකමය ආහාර පමණක් කෑමට ගන්නා මිනිසුන්ගේ ප්‍රතිශතය මුළු ජනගහනෙන් 20%ක් 40%ක් අතර අගයක් ගන්නවා. දැඩි ආගමික භක්තියෙන් වෙසෙන මිනිසුන් විශාල ප්‍රමාණයක් ජීවත් වීම මේකට හේතුව විදියට පෙන්වලා දීලා තියෙනවා. අංක 10 ඉන්දියාව කියන්නේ අමුතු විදිහේ උත්සව බහුලව තියෙන රටක් කියලා අමුතුවෙන් කියන්න ඕන නැහෙනේ. මේ අතරින් බූරුවන්ගේ කරේ ධාන්‍ය වලින් හදපු මාලකට ගහලා පස්සේ ඒවා කඩලා ධාන්‍ය ලබා ගන්න උත්සවය ගොඩක් ජනප්‍රියයි. ඒ වගේම මේ මාල කැඩීම නිසා බිමට වැටෙන ධාන්‍ය බිම පෙරලෙමින් හොයන්නත් මේ මිනිස්සු අමතක කරන්නේ නම් නැහැ. ඉතින් මේ වීඩියෝ එක ඔයාට වැදගත් වුණා නම් අපිව subscribe කරලා ඔයාගේ අදහසත් පහලින් comment කරන්න. ඔබට සුබ දවසක්.